වියට්නාම් යුද්ධය යනුවෙන් ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ වර්ෂ 1955 සිට 1975 දක්වා අතර කාලය තුළ අනිකුත් ලෝක බලවතුන්ගේ මැදිහත් වීමද සහිතව උතුරු සහ දකුණු වියට්නාම් රාජ්‍යයන් අතර ඇති වූ මහා පරිමාණ යුද ගැටුම වූවත් ඒ 20 වෙනි සියවස තුළ එම කලාපයේ සිදු වූ එකම යුද්ධය නොවන බව ලෝක භූදේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ නොදන්නවා විය නොහැකි ඉතිහාසයේ පුරා කලින් කලට බලවත් වූ කලාපීය සහ ලෝක බලවතුන්ගේ ආධිපත්‍යයට වරින් වර නතු වූ වියට්නාමය 19 වන සියවසේ අගභාගයේදී ප්‍රංශ ආධිපත්‍යයට නතු වූ අතර දෙවන ලෝක යුද සමය දක්වාම එම පාලනයට යටත්ව සිටින්නට සිදු වුණා දෙවන ලෝක යුද ප්‍රයත්නයේ තුල අක්ෂ සංධානයට එක්ව ජපාන් අධිරාජ්‍ය දියත් කළ ආක්‍රමණශීලී ව්‍යාප්තකරණ ව්‍යාපාරයේ බලපෑමෙන් මිදෙන්නට වියට්නාමයට නොහැකි වූ අතර ප්‍රංශ ආක්‍රමණිකයා පළවා හැර වියට්නාමයේ බලය තමන් සතු කරගන්නට ජපානය සමත් වුණා අක්ෂ සංධානයේ ජර්මානු සහ ඉතාලි සගයින් බටහිර පෙරමුණේ පරාජයට පත්වුවද අධිරාජ්‍ය සිහිනය සාක්ෂාත් කර ගැනීමේ අදහස කිසිදු අයුරකින් අත් නොහැර සිටි ජපානයේ සාහසිකකම් රැසකට මුහුණ දෙන්නට වියට්නාමයට සිදු වුණා මෙවන් අතිශය පීඩාකාරී පසුබිමක වියට්මින් ව්‍යාපාරයේ ලෙසින් හෝචිමින්ගේ අයෝමය නායකත්වයේ වටා සංවිධානය වූ වියට්නාම් වාසීන් ජපන් ආක්‍රමණිකයා පළවා හරින්නට දියත් කළ යුද්ධය පිළිබඳ ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ වසර 20 දහසක පමණ ඈත අතීතයකට දිව යන වියට්නාමයේ ඉතිහාසය අග්නිදිකාසියාවේ පවතින තවත් එක් සශ්‍රීක සංස්කෘතියක පදනමයි. අනන්‍ය වූ සભ્યත්වයක් සහිතව වර්ධනය වූ වියට්නාම් රාජ්‍ය ක්‍රිස්තු පූර්ව පළවන සියවසේ සිට වසර දහසක පමණ කාලයක් චීන ආධිපත්‍යයට නතුව සිටි අතර ඉනනතුරුව විවිධ වියට්නාම් අධිරාජ්‍යයන් යටතේ තවත් සියවස් 9ක පමණ කාලයක් පාලනය වුණා. වර්ෂ 1858 සහ 1887 යන කාලය තුල වියට්නාමයේ ප්‍රදේශ එකිනෙක අල්ලා ගනිමින් ප්‍රංශය එය තමන්ගේ කොලනියක් බවට පත් කරගත්තා. එසේ වුවත් 19 වෙනි සියවසේ මුල සිට වියට්නාමයේ පාලන බලය හිමි කරගෙන සිටි හූයන් රජ පෙළපතේ අධිරාජ්‍යයෙන් ප්‍රංශ ආධිපත්‍ය පිළිගෙන කටයුතු කරන්නට වීම තරමක විමතිය දනවන්නක් වුණා. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අධිරාජ්‍යයෙන් ලෙස ඔවුන් භුක්ති විඳි උසස් ජීවන රටාව එ ආකාරයෙන්ම පවත්වාගෙන යාමයි. වියට්නාමයේ පමණක් නොව එහි අසල්වැසි කාම්බෝජය ලාඕසය සහ උතුරු දිග චීනයේ ගුවන් සුවාන් කලාපය ඇතුළුව තම පාලනයට නතුව තිබූ සියලු ප්‍රදේශ එක්කොට වර්ෂ 1887 දී ඉන්දු චීන සංගමය පිහිටුවන්නට ප්‍රංශාධිරාජ්‍යවාදීන් කටයුතු කළා. බටහිර බලවතුන් විසින් යටත් විජිත කරන යුගයේදී ලොව පුරා පවත්වාගෙන ගිය යටත් විජිතවල වැසියන්ට මුහුණ පාන්නට වූ අන්දමේ සියලු දුක් ගැහැට වියට්නාම් වාසීන්ටද අත් විඳින්නට සිදු වූ අතර ඔවුන් නිදහස උදෙසා වරින් වර දියත් කළ සටන් ව්‍යාපාරයන් ආරම්භයේදීම විනාශ කර දැමීම දාමරික ප්‍රංශ පාලකයන්ට එතරම් අපහසුවක් වූයේ නැහැ. මීට සමගාමීව සෝවියට් දේශීය අනුග්‍රහයෙන් වියට්නාමයේ තුල කොමියුනිස්ට්වාදය ප්‍රචලිත කරමින් පැවති අතර ඒ වන විටත් බිහි වී තිබූ කුඩා කොමියුනිස්ට් පක්ෂ එකතු කර වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය බිහි කිරීම සඳහා ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය බිහි කිරීමේ පුරෝගාමියෙකු මෙන්ම සෝවියට් සංකල්පයක් වූ තුන්වන ජාත්‍යන්තරයේ බිහි කිරීම වෙනුවෙන් අපකැප වූ හුයෙන් අයි ක්වොක් නම් වර්ෂ 1911 සිට ප්‍රංශයේ ජීවත් වූ වියට්නාම් ජාතිකයෙකු වියට්නාමයේ වෙත එවන්නට සෝවියට් පාලනය කටයුතු කළා. 1920 දශකයේ තුල අග්නිදිග ආසියාවේ කොමියුනිස්ට්වාදය ප්‍රචලිත කිරීම සඳහා සුවිසල් භූමිකාවක් ඉටු කළ ඔහු වෙන කිසිවෙකුත් නොව පසු කලෙක හෝ චි මින් ලෙසින් වියට්නාම් විමුක්ති ව්‍යාපාරයට නායකත්වයේ දුන් අසහාය නායකයා බව සඳහන් කළ යුතුයි. කෙසේ නමුත් 1930 දශකයේ තුල ප්‍රංශ යටත් විජිත පාලකයන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ නායකින් මරා දමා එම පක්ෂය සමතලා කර දැමීම වළක්වන්නට කිසිවෙකුටත් හැකි වූයේ නැහැ. දෙවන ලෝක යුද්ධයේ ආරම්භයේදීම ප්‍රංශය ජර්මනියට යටත් වීම හේතුවෙන් ප්‍රංශ යටත් විජිතවල පාලනය අකර්මණ්‍ය වූ අතර හිට්ලර් සහ මුසෝලිනීගේ අක්ෂ සංධානයේ නැගෙනහිර සමාජිකයා වූ ජපානය වර්ෂ 1940 දී ප්‍රංශ ඉන්දු චීන සංගමය ආක්‍රමණය කරන්නට කටයුතු කළා. මෙම අවස්ථාවේදී යලිත් වරක් තම ජනතාවට ද්‍රෝහී වූ වියට්නාම් අධිරාජ්‍යයා ප්‍රංශ යටත් විජිතවාදීන් සමග සහයෝගයෙන් කටයුතු කළ අන්දමින්ම ජපාන් ආක්‍රමණිකයාට සහයෝගය දක්වන්නට වුණා. කෙසේ නමුත් එම පියවර හුයෙන් රජ පෙළපති අවසානයේ තීරණය කරන්නට හේතු වූ අතර වර්ෂ 1945 මාර්තු 9 වනදා වියට්නාමයේ ප්‍රංශ රජය පහකොට ජපානයෙහි බලය තමන් සතු කර ගැනීමට සමත් වුණා. එක් ආක්‍රමණිකයෙකුගෙන් පාලනය තවත් ආක්‍රමණිකයෙකුට හුවමාරු වන යටත් විජිත කරන ක්‍රියාවලියෙන් නිදහස් වීම සඳහා ඇති එකම මාර්ගය
කොමියුනිස්ට්වාදී විප්ලවයක් බව ඉත සිතින් විශ්වාස කළ හෝ චි මින් වර්ෂ 1941 දී යලිත් වරක් වියට්නාමයට පැමිණ එතෙක් කලක් කුඩා පරිමාණයෙන් වියත් වූ නිදහස් ව්‍යාපාර සියල්ලෙහිම ජවය එකතු කර වියට්නාමයේ නිදහස උදෙසා වූ ව්‍යාපාරය යන නමින් අතිශය ශක්තිමත් සටන් ව්‍යාපාරයක් බිහි කරන්නට සමත් වුණා වියට් මින් යනුවෙන් සුපතල මෙම ව්‍යාපාරයේහි දෘෂ්ටිවාදය වූයේ කොමියුනිස්ට්වාදයයි ලෝක යුද සමයේදී ජපාන් ආක්‍රමණිකයන්ගෙන් එල්ල වූ තර්ජනයන්ට මුහුණ දීමේදී ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ මෙම සංවිධානය වර්ෂ 1945 අප්‍රේල් මාස හැනෝයි නුවරදී පැවැත් වූ විප්ලවීය හමුදා සම්මන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් සම්මුතියක් ප්‍රකාශයට පත් කරන ලද අතර එමගින් ජපාන් ආක්‍රමණිකයාට එරෙහිව ගරිල්ලා සටන් ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා එක්වන ලෙස සියලු වියට්නාම් වාසීන්ට ආයාචනා කර තිබුණා එමෙන්ම ප්‍රචණ්ඩකාරී සටන් ව්‍යාපාරිකයින් තොරව ජපාන් ආක්‍රමණිකයා පරාජය කළ නොහැකි බවත් ආක්‍රමණිකයාට සේවය කරන රූකඩ ආණ්ඩුව පළවා හැරිය නොහැකි බවත් කාන්තාවන්ට පවා එම සටනට එක්වන ලෙසත් එමගින් අවධාරණය කෙරුණා. එම සන්නද්ධ ව්‍යාපාරය දේශපාලනික වශයෙන් කෙතරම් මුහුකුරා ගොස් තිබුණේද යත් ජපානයට එරෙහිව සටන් වැදීම සඳහා ජපාන් ව්‍යාප්තකරණයේ බලපෑමට ලක්ව සිටි චීනයේත් ජර්මන් ඉතාලි ජපාන් අක්ෂ සංධානයේ යුද ව්‍යාපාරයේ හේතුවෙන් අගතියට පත්ව සිටි ප්‍රංශයේ සහයෝගය ලබා ගන්නට වියට් මින්වරු කටයුතු කළා. කිසිවෙකුත් විශ්වාස නොකරන තරමින් අතිශය අමානුෂික සහ නීති විරෝධී ක්‍රියාවන් රැසක් වියට්නාමය තුල දියත් කළ ජපාන් ජාතිකයින් වියට්නාමය තුල ඉතිරි කර ගියේ ලේින් නැහැ වූ අතීත සටහනක්. විහාරාරාම පවා කොල්ලකන්නට පසුබට නොවූ ජපාන් ආක්‍රමණිකයා වියට්නාම් කාන්තාවන්ට සිදු කළ ලිංගික අපරාධ ජපාන් ඉතිහාසයේ කළු පැල්නමක් ලෙසින් සඳහන් කළ යුතුයි. වියට්නාමයේ ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල් බොහෝමයක කාන්තාවන් ජපාන් සොල්දාදුවන්ගේ කායික අවශ්‍යතා සම්පර්පණය කිරීම සඳහා යොදාගනු ලැබුව අතර මරණ බිය නිසාම කම්ෆර්ට් විමෙන් යනුවෙන් හැඳින් වූ එම කාර්තව්‍යෙහි අකමැත්තක් නොපෙන්වා නිරත වන්නට ඔවුන්ට සිදු වුණා. මේ අතර තම හමුදාවේ පරිභෝජනයේ සඳහා වියට්නාම් ධාන්‍ය නිෂ්පාදනය මුළුමනින්ම පාහේ කොල්ල කන්නට ජපාන් ආක්‍රමණිකයින් කටයුතු කළ අතර එම නිසා ඇති වූ සාගතය හේතුවෙන් ලක්ෂ 20ක පමණ වියට්නාම් ජාතිකයින් පිරිසකට දිවි අහිමි වූ බවත් සඳහන්. කෙසේ නමුත් වර්ෂ 1945 පළමු භාගයේදී බටහිර යුද පෙරමුණේ අක්ෂ සංධානය ලැබූ පරාජය කරන කොටගෙන නැගෙනහිර පෙරමුණේ ජපාන් ආධිපත්‍ය බිඳ වැටෙමින් තිබූ පසුබිමක මාර්තු සිට අගෝස්තු දක්වා කාලය තුල වියට් මින් වරුන්ට ජයග්‍රහණ රැසක් අත්කර ගන්නට හැකි වුණා. එවන් පරාජයන් ලැබුවද අක්ෂ සංධානයේ ජර්මන් සහ ඉතාලි කොටස්කරුවන් මුළුමනින්ම යටත් කොට අවසන් වුවද වර්ෂ 1945 අගෝස්තු මාසයේ වන විටත් ජපානය විසින් ආසියාවේ බිහි කරන්නට සැලසුම් කළා වූ අධිරාජ්‍ය පිළිබඳ සිහිනය අතහැර තිබූ බවක් ප්‍රදර්ශනය වුණේ නැහැ. හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට එල්ල වූ න්‍යෂ්ටික ප්‍රහාරයන්ගෙන් පසුව වර්ෂ 1945 අගෝස්තු මාස 15 වනදා හිරෝහිතෝ අධිරාජ්‍යා විසින් ජපානය නිල වශයෙන් මිත්‍ර සංධානයට යටත් වන බව ප්‍රකාශයට පත් කිරීම සහ සැප්තැම්බර් මාස 2 වනදා යටත් වීමේ කිවිසුමට අත්සන් තැබීමත් සමගින් දෙවන ලෝක යුද්ධය නිමවට පත් වූ අතර අගෝස්තු 16 වනදා සිට සැප්තැම්බර් 2 වනදා දක්වා දියත් කරනු ලැබූ අගෝස්තු විප්ලවය යනුවෙන් හැඳින් වූ ව්‍යාපාරය හරහා සමස්ත වියට්නාමයේ නගර රජයේ ගොඩනැගිලි සහ ජපාන් හමුදාවේ අවිවාද අත්පත් කරගන්නට වියට් මින්වරු කටයුතු කළා. මෙම ක්‍රියාදාමයට කිසිදු ආකාරයක ප්‍රතිරෝධයක් නොදැක්වීමින් ඉහත වසර කිහිපයේ මුළුල්ලේම ජයග්‍රහණයෙන් මත්ව සිටි ජපාන් හමුදාව මේවන විට පත්ව සිටි මානසිකත්වයේ කියාපාන්නක්. වියට් මින්වරුන්ගේ නායකත්වයෙන් රජයක් පිහිටු වීම නිදහස් වියට්නාමයේ සැලසුම වූ අතර හූයෙන් පෙළපතේ අවසන් අධිරාජ්‍යා වූ බාවෝ දායි තනතුර අතහරින්නට කොළඹවාලන්නට හෝ චි මින්ට හැකි වුණා. කෙසේ නමුත් හිටපු අධිරාජ්‍යා කුමන අන්දමයකට යුතුකම් කළද ඔහුට රජයේ ප්‍රධාන උපදේශක තනතුර පිරිනමන්නට වියට් මින්වරු කටයුතු කළේ ඓතිහාසික වශයෙන් වියට්නාම් කිරීටය වෙත මහජනයාගේ පැවති පක්ෂපාතී භාවය අඩුවකින් තොරව වියට් මින් පාලනය වෙතද ලබා ගැනීමේ අරමුණ ඇතිව විය යුතුයි. ජපානයේ යටත් වීමේ කිවිසුම අත්සන් කළ දාම ප්‍රංශ පාලනයෙන් වියට්නාමයේ නිදහස් වීම ප්‍රකාශයට පත් කරන්නට හෝ චි මින් කටයුතු කළ අතර ඒ වන විටත් වියට්නාමයේ රැඳී සිටි ජපාන් හමුදාව තමන් අතැති අවිවාද සහ ජපාන් අත්අඩංගුවේ රැඳී සිටි ප්‍රංශ නිලධාරීන් වියට් මින්වරු වෙත භාර කරන්නටත් ජපාන් හමුදාවේ සෙබළුන් 600 දෙනෙකු බඳවාගෙන ඔවුන් ලවා වියට්නාම් සොල්දාදුවන් පුහුණු කරවීමටත් කටයුතු කිරීම බලය අභිමුව දේශපාලන ගතිකයන් හැසිරෙන ආකාරය අවබෝධ කරගත හැකි අවස්ථාවක්.
ලෝක යුද්ධය නිමා වීමෙන් පසු කිසිදු හේතුවක් මත ප්‍රංශය යලිත් වරක් වියට්නාමයේ අත්පත් කර ගැනීම නොකළ යුතු බව ඊටපු ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි රෝසවෙල්ට් නොනිල මට්ටමින් ප්‍රකාශ කර තිබූ බව කියවෙන අතර ප්‍රංශය විසින් පාලනය කරන ලද ඉන්දු චීන සංගමයට අයත් ප්‍රදේශ චීන යටතට පවරා ගන්නා හැටියට ඔහු ෂියාංකායි ෂෙක් වෙත පවසා තිබූ බවද කියවෙනවා එසේ නමුත් චීන නායකයා එම අවස්ථාවේදීම එම අදහස එකහිලාම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් යුද්ධය නිමා වීමෙන් පසු වියට්නාමයට අත්විය යුතු ඉරණම පිළිබඳ පසුබිම එබඳුවද ජපානය යටත් වීමේ සම්මුතිය අත්සන් තැබීමෙන් දින 10කට පමණ පසු ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා කාර්යසාධක බලකායක් වර්තමාන ඉන්දුනීසියාවට අයත් එවක පෙරදිග ලන්දේසි දූපත්වලටත් වියට්නාමයේ සයිගොන් සහ කොචින් චීනා යන ප්‍රදේශවලටත් එකවර ගොඩබැසීම සිදු වුණා මෙම කාර්යසාධක බලකායේ උත්තරීතර අණ දෙන්නා වශයෙන් පත් කර සිටි බ්‍රිතාන්‍ය ජෙනරාල්වරයා විසින් සැප්තැම්බර් 21 වනදා මෙම ප්‍රදේශ යුද නීතියට යටත් කරන ලද අතර ඊට පසුදා ප්‍රංශ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ සන්ධානය සයිගොන් නුවර මුළුමනින්ම යටත් කරගනු ලැබුවා ප්‍රංශයේ යටතේ පැවති ඉන්දු චීන ප්‍රදේශ තම පාලනය යටතට ගැනීමට මුල් අවස්ථාවේ චීනය එකඟ නොවුවද දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක සාමය ස්ථාපිත කරලීම පිළිබඳ සාකච්ඡා කිරීමට වර්ෂ 1945 ජූලි මාස ජර්මනියේ පොස්ඩෑම් නුවරදී පැවැත් වූ සමුළුවෙන් පසු එයට එකඟ වී තිබෙනවා. ඒ අනුව 200,000කින් පමණ සමන්විත දැවැන්ත චීන හමුදාවක් අගෝස්තු මාසයේ සිට ඉන්දු චීන ප්‍රදේශයේ ස්ථානගත වන්නට වූ අතර ඔවුන්ගේ වගකීම වූයේ ජපාන් හමුදායම ප්‍රදේශවලින් ඉවත් කරවීමයි. කෙසේ නමුත් මීට සමගාමීව ප්‍රංශයද කලින් තම පාලන යටතේ පැවති ප්‍රදේශ යලිත් තම ග්‍රහණයට නතු කර ගන්නට උත්සුක වන බව පෙන්වුම් කළේ වියට් මින්වරු తాවකාලිකව ස්ථාපිත කරන ලද පාලනය බල රහිත එකක් බවට පත් කරමින් මෙම තත්ත්වය මත සැප්තැම්බර් 26 වනදා තම ජාතිය ආමන්ත්‍රණය කරමින් ලිපියක් ලියූ හෝ චි මින් සඳහන් කළේ සැබෑ නිදහසක් උදෙසා ප්‍රංශයට එරෙහිව අරගලය දියත් කරන්නට කාලය උදා වී ඇති බවයි ප්‍රංශ ආක්‍රමණිකයා පළවා හරින්නට වියට් මින්වරු වියත් කළ ඓතිහාසික යුද ප්‍රයත්නයේ තොරතුරු සමගින් යලි හමු වෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube channel එක subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.